Sri Lanka's most powerful news brand. අයිබෝන් අපි අදත් ඔබ සමග එකතු වෙනවා මේ සටන අඩපැය ඊයේ දවසේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කිව්වා පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙනවා කියලා. ඒ කියන්නේ හරියටම අද ඉඳලා දින 46කින් ඔබටත් මටත් ජනතා නියෝජිතයෙකු තෝරා ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසාම මේ මැතිවරණ උණුසුමත් සමග අපි අද දවසේදී ආරාධනා කළා එක් පක්ෂයක මහලේකම්වරයෙකුට රජ්‍ය නියෝජනය කරන මහලේකම්වරයෙකුට ඒ තමයි එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු සමවන්න එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා. ආයිබෝන් එතුමනි. ආයිබෝන්. ඒ වගේම ඔහුගෙන් ප්‍රශ්න සීමට අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ. ආයිබෝන් වසන්ත. ආයිබෝන් ටාෂ්මා. මම හිතුවා ඇමතිතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම වසන්තට ඉස්සෙල්ලා දැන් ගමේ බලය නැවත වතාවත් සංධානයට ලබා ගන්න ඔබතුමන් සූදානම්ද? අනිවාර්යයෙන්ම මෙවර මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ සියලු පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපි ජයග්‍රහණය කිරීම සඳහා දවසින් දවස අපිත් එක්ක පාක්ෂිකයන් ඒ වගේම අපිට විරුද්ධ කණ්ඩායම් එකතු වීමක් තමයි පේන තියෙන්නේ. වසන්ත. හොඳයි. ටෂ්මා කොහොමත් දේශපාලන පක්ෂ උත්සාහ කරන්නේ බලය ලබා ගන්න තමයි. අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට සූදානම්. ඉතින් මේ දාලා තියෙන අපේක්ෂකයන් පිළිබඳව තියෙන විශ්වාසය මොකක්ද? මොකද විවිධ අපේක්ෂකයන් පිළිබඳව කතා බහට ලක් වෙනවා. හොර දූෂිත ගණදුර වලට සම්බන්ධය ඉන්නවා කියනවා. ඒ වගේම මීට කලින් ජනතාවට පොරොන්දු දීලා ඊට නොකරපු අය ඉන්නවා කියලා. ඔබේ පක්ෂයේ අපේක්ෂකයන් පිළිබඳව තියෙන ස්ථාවරය මොකක්ද? අපි අපේ සම්මුඛ පරීක්ෂණ වලදී ප්‍රධාන වශයෙන්ම අපි සොයා බැලීමක් කරේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච නැති අවංක දේශපාලඥයන් කෙරෙහි තමයි අපි විශ්වාසය තිබුවේ. ඒ වගේම තරුණ අයට උගත් අයට අපි අවස්ථාව ලබා දුන්නා. මම විශ්වාස කරන ඉතමත් හොඳ කණ්ඩායමක් අපිට තෝරගන්න පුළුවන්කම ලැබුණා කියලා. ඒ කියන්නේ පිරිසුදුයි කියන සහතිකය දෙන්න පුළුවන්. ඔව් පිරිසුදුයි කියන සහතිකය දෙන්න පුළුවන්. මම 8000 ගණක් ඉන්නවා. මම දන්නේ නැහැ අපිට හොරා එක්කෙනෙක් දෙන්නෙක් ආවද කියලා. නමුත් අපි උපරිම උත්සාහයක් දරුවා ඉතමත් හොඳ කණ්ඩායමක් යොදව ගන්න. මොකද ජනාධිපතිතුමා ඉතමත් පැහැදිලිව කිව්වේ අපිට අවශ්‍ය පිරිසුදු පළාත් පාලන ආයතනයක බලය ලබා ගන්න. ඒ වගේම පිරිසුදු පළාත් පාලන ආයතනයක් ගෙනෙන්න මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය පිළිබඳව අපිට දැනුම් දුන්න. ඒ අනුව අපි කටයුතු කරා. මොකද අර අපිට හොරා ආවද කියලා දන්නේ නැහැ. නෑ මම කියන්නේ මම දැක්කා එක එක පුවත්පත්වල තියෙනවා හැම පක්ෂිකින්ම ඉන්නවා කියලා. මං හිතන්නේ එහෙම හැම පක්ෂිකින්ම සමාල්ලාට ඉන්නවාද කියලා දන්නේ නැහැ. මම දන්න තරමින් එක්කෙනෙක්වත් අපිට එහෙම සොයා ගන්න බැරුණා. අපි හිතනවා මේ 8000 ගානම ඉතමත් හොඳ කණ්ඩායමක් කියලා. ඔබ මාධ්‍ය හමුවකදී චෝදනා කරනවා අපි දැක්කා එක්තරා පක්ෂයකට ඒ පක්ෂි ඉන්නේ මේ වගේයි කියලා. එහෙම කරන්න හේතුව ඔව් ඉතින් ඒක පැහැදිලි නෑ. මේ දැන් ඔය GLP's මහත්තයා පක්ෂේ මට නම බයිනතු කියන්න පුළුවන්. ඒ පක්ෂේ තුන්වෙනි සමාජීය කවුද බලන්නේ? මානිත් ඔක්කොම පැත්තක තියන්න. වලල්ලාවිට ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා, බෙන්තොට ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාගෙන් ලක්ෂ 30ක් සල්ලි ගන්නකොට අල්ලස් කොමිසමෙන් අල්ලගෙන ගිහිල්ලා රිමාන්ඩ් එකේ හිටියා. දැන් නඩුව තියෙනවා. ඉතින් එයත් තරම් කරනවා. ඉතින් මම ඒක කිව්වේ ඒ වගේ ගොඩක් අය පිළිබඳව අපිට කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී දූෂණ වලට සම්බන්ධ වෙච්ච අය, ඒ වගේම මන්ත්‍රත්කාරය, ඒ වගේම මිනි මරුම වල සම්බන්ධ වෙච්ච අයත් ඒලා ඉස්තු වෙන්න බා අපි දන්නවා. හැබැයි එහෙම කියද්දී ඇමතුමා ඒකේ යම්කිසි චෝදනාවක් ආණ්ඩුවට එල්ල වෙනව නේද? මොකද එහෙමයි හිටියානම් ඇයි නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තේ? මේ තරක් කල් ගිහිල්ලා ඒ අය කොහොමද නිදැල්ලේ පසු වුණේ කියන ගැටලුව කෙනෙක්ට අහන්න බැරි කමක් නැහැ නේද? ඔය එක පිළිබඳව රටේ ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නේ නැහැ. මොකද අල්ලස් කොමිසමෙන් අල්ලගත්ත නඩු දාලා තියෙනවා. හැබැයි තාම ඇදීගෙන යනවා. දන්නේ නැති එක මොකද්ද කියන්නේ? සන්තානයට තවත් පිරිසක් එන්න ඉන්නවද? අනිවාර්යෙන්ම. දැන් කොච්චරක් කියලා කියන්න පුළුවන්ද? නෑ අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දැන් ආවනේ. ඒ වගේම පළාත් සභා මට්ටමේ දැන් අදත් ප්‍රාදේශ සභා අපේක්ෂකයොත් එකතු වුණා. ඒ පැත්තේ ඉන්න කට්ටිය ඉතින් ඒ වගේ අපි විවිධ කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා. අපි හැබැයි නායකයොන්ට වැඩි අපි දන්නවා. ගම් මට්ටමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වෙන රැස්වීම් වල ගියත් වෙන විරෝධතාවලට ගියත් ඒගොල්ලෝ අපේ පක්ෂය අතහැරලා යන්නේ නැහැ.
අර ලක්ෂ්මණ ඇමතුමා කිව්වා හිතන්නේ නැති පිරිසක් එකතු වෙනවා කියලා. ඔව් බොහෝ දුරට එකතු වීමේ හැකියාව තියෙනවා. මොකද හැම කෙනෙක්ම බලන්නේ දැන් බලන්න. ඇත්තටම බැලුවොත් ඔය ඔබ කියන ඔය GLP's මහත්තයාගේ පක්ෂේ ඉන්න එතුමාත් බැසිල් රාජපක්ෂ මහත්තයාත් අර මං කිව්ව කණ්ඩායම ඇරුණකොට පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් ඒක කිව්ලා සමාජිකව අරගෙන නැහැ. අද ඒ අයටත් විශ්වාසයක් නැහැ. ඒ පක්ෂ ජයග්‍රහණය කරනවා කියලා. නැත්තම් 28 වෙනිදාට නැකත් බලාගෙන හිටියේ හදලා තිබුණේ කණ්ඩායමක් යන්න. මං දන්න විදිහට දැන් ඒ කණ්ඩායම යන්නේ නැහැ. ඔබේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට වඩා මේ GLP රිස් මහත්තයාගේ පොහොට්ටු පක්ෂය. අපි එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රබල ප්‍රතිවාදියා විදියට අපි හිතන්නේ. නමුත් අපේ කැඩලා ගිය කණ්ඩායමක් නිසා තමයි අපි මේ පිළිබඳව කතා කරන්නේ. හොඳයි. දැන් මොකද වෙන්නේ බැඳුම් කර වාර්තාවට? බැඳුම් කර වාර්තාව සම්බන්ධව මම තමයි කොමිසමට අපිට මතකයි. මම පැමිණිලි කරේ මුලින්ම හෙලිදරව් කරගත්තෙත් මම. ඒක අඛණ්ඩව අපි සටන ගෙනිච්චා. දැන් අවසානයේ කොමිසම අපත් කරා. කොමිසමේ වාර්තාව 30 වෙනිදාට නිකුත් වෙනවා. ඊළඟට අනිවාර්යයෙන් මෙතනින් එහාට ඉදිරි කටයුතු සිද්ධ වෙනවා. අධිකරණ මාර්ගයකට යයි. ජනාධිපතිතුමා ආයක මේ මග දිනවත්තන්න එහෙම කටයුතු කරන කෙනෙක් නෙමෙයි. මේ කොමිසම හදපු වෙලාවෙත් බොහෝ අය චෝදනා කරා මේ කොමිසම වැඩක් නැති කොමිසමක්, මේ බේරන්න හදපු කොමිසමක්, කල් මරන්න හදපු කොමිසමක් කියලා. නමුත් කොමිසම යනකොට ඒ කියපු අයගේ කටවල් වැහුණා. ඒ වගේම තමයි ඉදිරි ක්‍රියාමාර්ගවලෙත් ඒ අයගේ කටවල් වැහෙන තත්ත්වේ තීන්දුව තීරණ වලට යයි. 31 කාලයේ අවසන් වෙන නියමිතයි 30 වාර්තාව ඉදිරිපත් වෙන ඔබ කියන දේ. ඔව්. ඒ කාලේ දික්කිරීමක් සිද්ධ වෙන බවක් මන් දන්නේ. මං හිතන්නේ ඒ දිනේටම වාර්තාව ලැබේ. හොඳයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ජනවාරියේදී මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහිල් ලංකා පිළිබඳව සොයන්නත් කොමිසමක් පත් කරනවා කියලා. මොනවා පිළිබඳද? පහුගිය ආණ්ඩුව කාලේද නැත්නම් මේ ආණ්ඩුව තුල සිද්ධ වෙච්ච වංචා දූෂණ? ශ්‍රී ලංකන් සහ මිහිල් ලංකා මිහින්නය සම්බන්ධව පසුගිය ආණ්ඩුව කාලේ තමයි වැඩිම වංචා දූෂණ ඇති වුණා කියලා වාර්තා වෙලා තියෙන්නේ. කෝප් කමිටුවත් ඒ පිළිබඳව යම් හෙළිදරව් කිරීම කළා තිබුණා. ඒ වගේම විගණන වාර්තා තිබුණා. අපි දන්නවා බිලියන ගානක අතිවිශාල පාඩුවක් සහ යම් යම් අකටයුතු සිද්ධ වුණා කියලා. ඉතින් ඒ පිළිබඳව සොයා බලයි. ඒ වගේම මේ ආණ්ඩුව කාලේ යම් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒවත් සොයා බලයි. එක ජනාධිපතිතුමා හැම වෙලාවෙම හිතන්නේ මේ එක කණ්ඩායමක් ඉලක්ක කරලා, එක පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙමෙයි, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕන කෙනෙක් මේ වැරද්දක් කරලා තියෙනවා නම් හසු කර ගැනීම බලාපොරොත්තු වෙන තමයි මේ ඉදිරිපත් වෙන්නේ. අමතෝ මේ ආණ්ඩුව පිළිබඳව කතා කරද්දී තව ජනතාව පැත්තෙන් තියෙන කාරණාවක් තමයි බඩු මිල ටිකක් වැඩි කියන එක සම්බන්ධයෙන්. ඔබතුමා ජීවන වියදම් පිළිබඳ කමිටුවක් නියෝජනය කරනවා. මොනවද අරගෙන තියෙන පියවර? මේක පාලනය කර අපි දැක්කා ස්ථාවර මිල ගණන් දානවා, පාලන මිල ගණන් දානවා. හැබැයි වෙළඳ පොළ තුලට ගියාම ප්‍රායෝගිකව මේවා දකින්න නෑ අමතුමා. ඔව්, ඇත්තටම අපි පිළිගන්න වෙනවා යම් භාණ්ඩ මිලේ වැඩිවීමක් තිබෙන බව. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සහන ප්‍රමාණිකුත් දුන්නා. එක පැත්තකින් රජයේ සේවකයන්ගේ රුපියල් 10,000කින් වැටුප් වැඩි කරා. ඒ වගේම විශ්‍රාමිකයන්ට යම් දීමනා වැඩි කරා. සමෘද්ධිලාභීන්ගේ දෙගුණයකට එහා වැඩි කරා. ඉතින් මේ වගේ දේවල් දෙනකොට සල්ලි වියදම් වීමකුත් වෙනවා. ඒ වගේම ඊළඟට ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කරා. බලාපොරොත්තු නොවුණු තත්ත්වෙට. කිරිපිටි මිල, සැමන් මිල ආදි භාණ්ඩ ගණනාවක මිල අඩු කරා. ගෑස් මිල අඩු කරා. ඒ කාලෙත් එක්ක සංසන්දනය කරනකොට දැන් මිල වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන්ම පොල් මිල වැඩි වෙලා තියෙනවා. අපිට රජයට විවිධ උත්සාහයන් දරුවත් තාම සාර්ථක කරගන්න බැරි වුණා. ඒ වගේම එළවලු මිල අපි අමතක කරන්න හොඳ නැහැ. මේ රටේ දැවැන්ත නියගයක් තිබුණා අවුරුදු එකහමාරක් විතර. මේ මෑත කාලෙකින් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. නියගයට මිලියන 38,000ක් වන්දි විදියට නියගයට සහ ගම්මතුරට මේ ආණ්ඩුව ගෙව්වා මේ අවුරුද්දේ විතරක්. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඒකෙන් වෙච්ච හානිය අති විශාලයි. හැබැයි අනිත් ඒවායි සාමාන්‍ය මට්ටමට පවත්වාගෙන යනවා. දැන් හාල් මිල වැඩි කිව්වට රුපියල් 62ට ගන්න හාල් තියෙනවා. ඒ වගේම 72ට ගන්න හාල් තියෙනවා. ඕන කට්ටියට තියෙනවා 300ට විතර ගන්නත් තියෙනවා සූදුරු සම්බය. ඒ වගේ නිකන් එක එක වර්ග 200ට 300ටත් තියෙනවා බාස්මති වර්ග. එමෙතු මෙතෙන් මෙහෙමත් කතාවක් යනවා. ඡන්දෙන් පස්සේ තවත් බඩු මිල වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් කට කතාවක් නෑ. කිසිම භාණ්ඩ මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් අපි ඡන්ද ඉලක්ක කළා වැඩ කරන තත්ත්වයක් නෑ. අපි පැහැදිලිව කරන්න පුළුවන් දේවල් විතරයි කරන්නේ. ඡන්ද ඉලක්ක කරගෙන වැඩ කරන්න මේ ආණ්ඩුවේ කටයුතු කළ නෑ. ජීවන වේදන් කමිටුවේ සමාජයක විදිහට අපි කිසිම ආකාරයක ඡන්ද ඉලක්ක කරගෙන වැඩ කරේ නෑ. මං හිතන්නේ ලබන අවුරුද්ද වෙනකොට තව මේ තත්ත්වය මීට වඩා අඩුවේ. දැන් වැස්ස ඇවිල්ලා තියෙනවා. අස්වැන්න එන්න පටන් ගන්නවා. එතකොට මේ මිල තවත් අඩුවේ. පොලුත් දැන් ඉස්සරහට අපි හිතනවා අඩුවේ කියලා. ජීවන වියදම ඡන්දෙන් පස්සේ තව අඩුවේ කියන විශ්වාසය තමයි
මට නම් තියෙනවා. අමතම දැන් මේ මේ ඡන්දයේ කොටාශ ක්‍රමයට එන්නේ. ඒක බොහොම හොඳ තත්වයක්. අපි කවුරුත් ඒක නරකයි කියන්නේ. හැබැයි මේ හරහා එක දෙයක් වෙනවා. මේ ඉන්න ප්‍රාදේශීය සභාවල, නගර සභාවල, මහනගර සභාවල ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනවා. ඇතැම් තැන්වල දෙගුණයක් බවට පත් වෙනවා. මේ බර පැටවෙන්නේ ජනතාවට නෙමෙයිද? මේ බර ජනතාවට පැටවෙනවා නම් ජනතාවට අවසානයේ ප්‍රතිලාභයක් ලැබෙන විදිහට වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. මොකක්ද කරලා තියෙන සැලසුම? නෑ, මමත් හිතනවා මම ඔබේ කියු කාරණයට එකඟ වෙනවා. මේක ජනාධිපතිතුමා දැඩි ලෙස හිතන කාර්යයක්. මේ මන්ත්‍රීවරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ මමත් පෞද්ගලිකව හිතන දේ තමයි මේ ඡන්දයෙන් පස්සේ නැවතත් මේ පනතර සංශෝධනයක් ගෙනල්ලා මේ මන්ත්‍රීවරු අඩු කරන්න වගේ මේ අලුතෙන්ම අඳුන්වලා දීපු ක්‍රමවේදේ ඇති වෙලා තියෙන ප්‍රායෝගික ගැටලු ටික නිවැරදි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකත් අපි මම හිතන්නේ මේ ඡන්දයෙන් පස්සේ අනිවාර්යයෙන්ම කරනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්නේ මේ වැඩිවීම සුදුසුයි කියන ස්ථාවරය නෙමෙයි. නෑ නෑ, ස්ථිර වශයෙන්ම නෑ. මොකද අපිට ඒක නොවැළක්විය හැකි හේතුන් කීපයක් තිබුණා. එකක් තමයි ප්‍රධාන වශයෙන් කාන්තා නියෝජනය වැඩි කරන්න හැම තුල මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් වැඩි වුණා. මොකද මම දන්නේ ඒ තත්ත්වය තුළ විශාල වැඩිවීමක් ඇති වුණා. ඒ වගේම අනිත් පැත්තට කුඩා පක්ෂවලට අවස්ථාව ලබා දෙන්න ගිහිල්ලා මන්ත්‍රීවරු ප්‍රමාණයක් වැඩි වුණා. මේ ක්‍රමේ හොඳයි. මේක රටට අලුත් දෙයක්, මේක හොඳ දෙයක්, රටේ ජනතාව ඉල්ලපු දෙයක්, ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක්. හැබැයි මේකේ තියෙන අඩුපාඩු ටික අපි ඊළඟට හදා ගන්නවා. දැන් පළාත් සභාවලත් මේ තත්ත්වය මතුවේ. එහෙමනම් දැන් ඉඳන් කල්පනා කරන්න යනවා පළාත් සභාවල මේ තත්ත්වය ඇති නොවෙන්න වැඩපිළිවෙලක් යොදන්න. ඔව්, මේකේ අත්දැකීම් එක්ක මේකේ තියෙන ගැටලු හඳුනාගෙන පළාත් සභා පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. මම හිතනවා අපිට පළාත් සභාවේ මීට වඩා හොඳ ක්‍රමයකට යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක ඇතැම් තැන්වල යම් කිසි කසකුසුවක් තියෙනවා. ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ වගේ පේනවා. පහුගිය කාලේ පාරවල් හැදුවා, ගොඩනැගිලි හැදුවා, කොළඹ නගරයේ සංවර්ධනය වුණා. හැබැයි දැන් මේවා අඩාල වෙලා කියලා යම් යම් තැන්වල කතා බහට ලක් වෙනවා. ඇත්තද මේක? ආණ්ඩුව වැඩ කරන්නේ නැතුව නෙමෙයි, ආණ්ඩුව වැඩ කරනවා. හැබැයි මාධ්‍යවල පෙන්නන්නේ අපේ වරද. බොරලාගේ මාධ්‍ය පෙන්නන්නෙත් නැහැ. මං කියනවා, මම දැක්කා, මම ඉතින් බලන් ඉන්නවනේ ඔබලා මාධ්‍ය හැමදාම ප්‍රවෘත්ති බලන් ඉන්නේ. මගේ කතාවක් දානවා. හැබැයි මම කෝටි ගාණක වැඩ කරාට ඒ වැඩ කරත් හැබැයි එක එකක් මම අගය කරනවා. සිරසේ අඩුම ගානේ කියනවා මේ අසවල් තැන මුල්ගල් තමන අවස්ථාවේ කිව්වා කියන පෞද්ගලික නාලිකාවකින් එකම එක සිරස. ඒ ගැන මගේ මේ ප්‍රසාදයක් තියෙනවා. අනිත් නාලිකා නම් කියන්නෙම නැහැ. අපේ කතාවල කැරි දානවා විතරයි. හැබැයි මීටත් වැඩිය කරපු කාර්යයක් වෙන්නනම නම් හොඳයි. හැමදාම මම සතියන්තර ගියොත් හැම දවස් 3ක් ඉන්නවා ගමේ. දවස් 3ේම කරේ මුල්ගල් තියෙන එක විවෘත කරන එක මහා දෙවන්ත සම්වර්ධනය. හැබැයි ඒක අර මාධ්‍යවල පේන්නේ නැති නිසා තමයි ඔය තත්ත්වය තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ ගමේ විතර නැත්නම් හැම ගමකම හැම තැනම මම දන්නවා හැම අමාත්‍යාංශයක මම කැබිනට් මණ්ඩලේ ඉන්නේ. සම්වර්ධනය නතර වෙලා නැහැ, සම්වර්ධනය යනවා. හැබැයි අපි අමතක කරන්න එපා, අපි ණය බරින් මිරිකෙච්ච රටක්. මේ ගිය අවුරුද්දේ ගිය මාසේ අපි ගෙව්වා ලංකා ඉතිහාසෙන් වැඩිම ණය සහ පොලි වාරිකය. ඉතින් එතකොට අපි දැන් ණය ගන්න උපරිම මට්ටමට ඇවිල්ලා අපි මහා පරිමාණ සම්වර්ධන වැඩ කරා තමයි. හැබැයි මේ ඔක්කොම ණයට අරගෙන කරේ. එකක්වත් ආණ්ඩුවේ සල්ලි වලින් නෙමෙයි. අපි ගුවන්තොට පොළවල් හැදුවා නම්, රායවල් හැදුවා නම්, අධිවේගී මාර්ග හැදුවා නම්, මේ රටේ මහා දැවැන්ත ව්‍යාපෘති කරා නම් ඔක්කොම ණය සහ සමහර ඒවා වාණිජ ණය විදියට කරේ. මම ඒක කරේක නරකේ කියන්නේ දැන් හැබැයි ණයවල උපරිම මට්ටම ඇවිල්ලා. ඔබත් හිටියා ඒ ආණ්ඩුවේ? මමත් හිටියා. ඒක තමයි අපි දන්නවා. අපි ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ගත්තා. ඒක ඒකත්කින් මම මේ කරානේ සම්වර්ධනය. මොන තත්ත්වයක් තුල හරි කරපුවෙක් කියන මම දොස් කියන්නේ නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ ඔබට පඩි රුපියල් 10000 ඔබට බැංකුවකින් ණය ඉල්ලුවට දෙන්නේ 10000. ඔබට ණය දෙන්නේ 7000ක් 6000ක් තමයි වැඩිම උනොත්. ඒ වගේ තමයි අපේ රටේ ඒ සීමාවම අපේ ඒ වෙලාවේ අපි ඉඳපු ආණ්ඩුව කාලෙම සීමාවට ඇවිල්ලා තමයි නතර වුණේ. ඒ කියන්නේ ණය අරගෙන කරන සංවර්ධනේ නතර කළාද? ඔව්, දැන් ණය අරගෙන කරන සංවර්ධනේ බොහෝ දුරට සීමා කළා තියෙනවා. දැන් රජයේ මුදලින් තමයි බොහෝ දේවල් කරන්න යන්නේ. ඇමතුමනේ, හම්බන්තොට ජනබලය මොන මහින්දට කැරකේවිද? හම්බන්තොට ජනබලය ජනතාවගේ මතය නිවැරදි ආකාරයට ප්‍රකාශ වේ. බලන්න පුළුවන් වැඩි දවසක් නැහැනේ. පෙබරවාරි 10 වෙනිදා අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කළා. මට ස්ථිර වශයෙන් කියන්න පුළුවන් අපිට මුලින් අභියෝග තිබුණා. මුලින් ජනතාවගේ පොඩි එක එක පැතිවලට යන ගතියක් තිබුණා. නමුත් මම මේ දවස් ටිකෙන් බැලුවා ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතාරින්නෙත් නැහැ. වෙන පැතිවලට ගියාට ඒ අය අපිට එකතු වෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න විශාල පිරිසක්
අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. පිරිසුදු නායකෙක් යටතේ ඉන්න කැමති වෙලා තියෙනවා. පිරිසුදු ආණ්ඩුවක් කරන බව වුන් දන්න කරන්න තියෙන උත්සාහය දන්නා වගේම පිරිසුදු පළාත් පාලන ආයතනයක අපේක්ෂාව ජනතාව තුළ තියෙන නිසා ජනතාව අපිට එකතු වෙනවා. හරි. බොහොම ස්තුතියි අද දවසේදී අපිත් සමග එකතුනාට ඇමතිතුමනි. ඒ වගේම වසන්ත ඔබටත් බොහොම ස්තුතියි. අපි දැන් සූදානම් වෙන්නේ අපගේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග එකතු වීමට. ඔබ සමට සුබ දවසක්.